දැන් අපි නිවැරදිව Python Windows operating system එක තුල install කරගත්තා. දැන් මේ ඔබ දකින්නේ Python command line interface එක. Python හි command line interface එක අපි හඳුන්වනවා REPL වශයෙන්. කුමක්ද මේ REPL කියන්නේ? Read, Evaluate, Print සහ Loop කියන මේ කොටස් හතර කෙටි ආකාරයෙන් දැක්වීම තමයි අපි REPL කියන්නේ. මෙය කෙටියෙන් REPL කියලා හඳුන්වනවා. Python command line interface එක අපි හඳුන්වන්නේ මෙන්න මේ ආකාරයේ REPL එකක් වශයෙන්. ඊට හේතුව තමයි command line interface එක තුළ ඔබට හැකියාව තිබෙනවා යම් input එකක් ලබා දෙන්නට. එවිට Python interpreter එක ඒ input එක read කිරීමක් සිදු කරනවා. පසුව Python interpreter මගින් එය evaluate කරලා command line interface එක අපිට output එකක් ලබා දෙනවා. ඒ තමයි අපි print එක වශයෙන් හඳුන්වන්නේ. මේදී loop වශයෙන් අපි පෙන්වලා දීලා තියෙන්නේ මෙම ඉහත දක්වූ read, evaluate සහ print කියන ක්‍රියාවලීන් තුන නැවත නැවත නොකඩවා සිද්ධ වෙනවා. ඒ තමයි අපි මේ loop වශයෙන් හඳුන්වන්නේ. එම නිසා Python command line interface එක අපි REPL එහෙම නැත්නම් REPL කියන මේ කෙටි යෙදුමෙන් හඳුන්වනවා. REPL කියන කෙටි යෙදුම අපි මෙහිදී භාවිතා කරන්නේ programming interface එකක් හඳුන්වා දීම සඳහායි. කුමක්ද මේ programming interface එකක් කියන්නේ? ඊටම සරලව ගත්තොත් programming interface එකක් කියන්නේ යම් programming language එකක් භාවිතා කිරීම සඳහා අපි යොදා ගන්න එහෙම නැත්නම් අපි භාවිතා කරන යම් ක්‍රමපිළිවෙත්. දැන් මෙහිදී ඔබට පෙනෙනවා ඇති Microsoft Windows command prompt එක තුල අපිට මේ ආකාරයේ command line interface එකක් ලබා දීලා තියෙනවා Python programming language එකෙන්. මෙහි තිබෙන read, evaluate, print සහ loop කියන එකේ අධීරයන් නිසා තමයි අපි මෙය REPL එහෙම නැත්නම් REPL වශයෙන් හඳුන්වන්නේ. ඉතින් බොහෝ විට අපි මෙය REPL environment එකක් එහෙම නැත්නම් REPL interface එකක් වශයෙන් හඳුන්වනවා. අපි තේරුම් ගන්නට උත්සාහ කරමු සැබවින්ම මේ REPL වශයෙන් විස්තර කෙරෙන මේ ඉන්ටර්ෆේස් එක ක්‍රියාත්මක වෙන්නේ මොන ආකාරයෙන්ද කියලා. මෙහිදී මට හැකියාව තිබෙනවා Python command line interface එකට එහෙම නැත්නම් මේ REPL එකට යම් expression එකක් මේ ආකාරයට ඔබට පේනවා ඇති. මම බොහොම සරල expression එකක් ලබා දුන්නා. මෙය ඉලක්කම් දෙකක් එකතු කිරීමක් දෙක එකතු කිරීම දෙක. මම keyboard එකේ enter key එක press කරාම ඔබට පෙනෙනවා ඇති මට හතර පිරිතුර වශයෙන් ලැබෙනවා. ඒ ආකාරයෙන්ම මට හැකියාව තියෙනවා පහ එකතු කිරීම හත මේ ආකාරයෙන් ටයිප් කරන්නට. මේ සරල ගණිතමය සමීකරණයක්. මම මේ keyboard එකේ enter key එක press කරාම ඔබට පෙනෙනවා ඇති මට 12 වශයෙන් output එකක් ලබා දෙනවා. දැන් මේ ඉහළ දෙක එකතු කිරීම දෙක කියන expression එක ගත්තොත් එහිදී මම දෙක space එකක් තියලා නැවත එකතු කිරීමේ ලකුණ දාලා පසුව නැවත space එකක් තියලා දෙක දාලා තියෙනවා. නමුත් පහ එකතු කිරීම හත කියන expression එක ගත්තොත් එහිදී මම spaces භාවිතා කරලා නැහැ. ඒ Python command line interface එක ඇත්තම මේ spaces ignore කිරීම සිදු කරනවා. නමුත් මෙහිදී සෑම තැනකදීම spaces ignore කිරීමක් සිදු වෙන්නේ නැහැ. මේ අපි භාවිතා කරලා අදාළ ගණිතමය සමීකරණය තුලදී ඇතම් ස්ථානවලදී spaces ignore වීමක් එහෙම නැත්නම් නොසලකා හැරීමක් සිදු කරලා තිබෙනවා. දැන් Python හි මේ REPL interface එක වඩාත් පැහැදිලි වන්නට මෙම සරල උදාහරණය ඔබට යොදා ගන්නට පුළුවන්. මෙහිදී Python මගින් read කිරීමක් සිදු කරනවා අපි ලබා දෙන input එක. ඉන්පසුව යම් evaluate වීමක් සිද්ධ වෙනවා. අපිට එය පෙනෙන්නේ නැහැ. එය Python interpreter එක තුල තමයි සිද්ධවන්නේ. ඉන්පසුව අපට output එකක් මේ print එක අපට ලබා දෙනවා. ඉතින් print එක ලබා දුන්නාට පස්සේ නැවතත් ඔබට මේ ආකාරයේ prompt එක ලැබෙනවා තවත් input එකක් මෙම interface එක තුලට ඇතුළත් කිරීම සඳහා. ඉතින් එය අපිට කරන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මට හැකියාව තියෙනවා මේ වගේ ඔබට පේනවා ඇති මම
එක්ස්ප්‍රෂන් එකක් මෙහිදි එක් කියලා මම වේරියබල් එකක් නිර්මාණය කරගෙන එම එක් කියන වේරියබල් එකට මම පහ කියන අගය ලබා දුන්නා. දැන් මම එක් වේරියබල් එක ප්‍රින්ට් කරොත් මෙහිදි මං එක් කියන වේරියබල් එක ප්‍රින්ට් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ එක් හි අගය ලබා ගැනීම. මම මෙහිදි එක් ටයිප් කරලා කීබෝඩ් එකේ එන්ටර් කී එක ප්‍රෙස් කරනවා. එතකොට පෙනෙනවා ඇති ඉන්ටර්ෆේස් එක මගින් මට මේ ආකාරයේ පහ ප්‍රින්ට් කරලා පෙන්වනවා. ඉතින් මේ තමයි අපි Python command line interface එක තුළ මේ REPL environment එක වශයෙන් හඳුන්වන්නේ. මේ ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා විශේෂයෙන්ම අපි Python ඉගෙන ගැනීමේදී. ඒ වගේම Python ඉගෙන ගනිද්දී ඉතාමත්ම සරල expressions, සමීකරණ සහ statements Python interpreter එකට ලබා දීම සඳහා ඔබට මෙම command line interface එක භාවිත කරන්නට පුළුවන්. නමුත් මෙහිදී ඔබ තේරුම් ගත යුතු ඉතාමත්ම වැදගත් දෙයක් තිබෙනවා. ඒ තමයි Python script එකක් ලිවීම සහ මේ command line interface එක තුල Python statements එහෙම නැත්නම් මේ expressions භාවිත කිරීම සම්පූර්ණයෙන් වෙනස්. ඒ පිළිබඳව අපි ඉදිරි පාඩම් වලදී සාකච්ඡා කරමු. ගොඩ අපි ඉදිරියේදී Python script ලියන්නට ඉගෙන ගන්නවා. මුල් පාඩම් කීපය තුළදී අපි මේ Python command line interface එක භාවිත කරනවා Python language එකේ ඇති විශේෂිත දෑ එහෙම නැත්නම් සුවිශේෂී කරුණු පැහැදිලිව ඉගෙන ගන්නට, ඒ වගේම ඒවා පුහුණු වන්නට. Python command line interface එකෙන් එහෙම නැත්නම් මේ REPL එකෙන් ඉවත් වන්නට Windows මෙහෙයුම් පද්ධතිය තුළ ඔබට කීබෝඩ් එකේ Ctrl Z key press කිරීමෙන් සිදු කරන්නට පුළුවන්. ඔබට පේන ඇති මම කීබෝඩ් එකේ Ctrl Z type කරලා enter කරාට පස්සේ මට මේ ආකාරයට Windows command line එකේ prompt එක ලබා ගන්නට පුළුවන්. දැන් Windows command line prompt එක සහ Python command line interface එකේ prompt එක වෙනස්. දැන් නැවතත් මට Python command line interface එකට යන්නට අවශ්‍ය නම් මම මෙහිදී Python කියලා ටයිප් කරලා එන්ටර් කරනවා. දැන් ඔබට පේනවා ඇති දැන් මට ලැබිලා තියෙන්නේ Python command line interface එක, එහ�ම නැත්නම් REPL එක. නැවත මට Windows command line interface එකට යන්නට අවශ්‍ය නම් keyboard එකේ Ctrl Z key press කරලා එන්ටර් කරන්න. එවිට ඔබට මේ ආකාරයට Windows command prompt එක ලබා ගන්නට පුළුවන්.